ඔයා පාවිච්චි කරන මොබිටල් සිම් එකේ කොච්චර මුදල් ප්‍රමාණයක් දැනට තියෙනවද කියලා බලන එකිනෙකට වෙනස් වෙච්ච ක්‍රම තුනක් ගැන කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඇයි කියලා බලන වෙලාවදී එකිනෙකට වෙනස් වෙච්ච ක්‍රම තුනක් තියෙන්නේ මොකද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙන්නම් ඇයි මේ ක්‍රම තුනම අපි දැනගන්න ඕන කියන එක. හරි. අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මෙන්න මෙහෙමයි මුලින්ම අපි සරලවම බලන ක්‍රමය අපේ ඩයල් පෑඩ් එක අරගෙන තරුව 100 කොටුව මේක ඩයල් කරලානේ ගන්න. ඉතින් අපි මේ ඩයල් කරලා බලමු. මම ඩයල් කරාම මේ වගේ USSD කෝඩේ රන් වෙලා අපේ බැලන්ස් එක පෙන්නනවා. ඒත් එක්කම ඔයාලට හුණුනේ දැන් මැසේජ් එකක් ආවා. ඒ මැසේජ් එකේ අපිට ෆෝන් එකේ තියෙන අනිත් බැලන්ස් එක ඩේටා බැලන්ස් එකත් බලා ගන්න පුළුවන්. හරි. ඔන්න පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය අවශ්‍ය වෙන්නේ දැන් මේ වගේ සමහර ෆෝන් වල දැකලා ඇති USSD කෝඩ් වැඩ කරන්නේ නැති ෆෝන් තියෙනවා. විශේෂයෙන් කොරියාවේ ඉඳලා ගෙනාපු ෆෝන් වල USSD කෝඩ් වැඩ කරන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් අන්න ඒ වගේ ෆෝන් එකක් ආවනම් ඔයා අනිවාර්යයෙන් බලන්න වෙන්නේ මෙන්න මේ ක්‍රමය. මෙතනදී අපි 141 ඩයල් කරන්න ඕන. ඒ ඩයල් කරලා එන රෙකෝඩින් එකෙන් අංක 1 ඔබන්න ඕන. අංක 1 එබුවම සම්පූර්ණයෙන්ම මෙතන විස්තර අපිට අහගන්න පුළුවන්. මුලින්ම අපි account balance එක බැලුවේ USSD කෝඩ් එකෙන්නේ. දැන් අපි account balance එක අහනවා. දැන් USSD කෝඩ් වැඩ කරන්නේ නැති ෆෝන් වලට account balance එක අපි අහන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකට අපි ඩයල් කරන්න ඕන 141 ඩයල් කරලා යන රෙකෝඩින් එකෙන් පළවෙනිට අංක 1 ලැබුණා අපේ account balance එක අපිට අහගන්න පුළුවන්. මෙන්න උදාහරණයක් විදියට මම මගේ account balance එක ඔයාලට පෙන්වන්නම්. 141 ඩයල් කරා. To Mobitel prepaid services main menu. Your call may be recorded to ensure high quality of service. To check your account balance, press 1. To recharge, your account balance is 38 rupees and 79 cents. Your account balance is valid till November 16th, 2023. Press 0 to go back to the main menu. Press any other key to end the call. දැන් ඔයාලා දැක්කේ නේද? දැන් මෙතනදී සම්පූර්ණම account balance එක කියනවා. හැබැයි අපිට මේ account balance එක කියන භාෂාව අපි මේ sim එක ගනිද්දී පාවිච්චි කරපු භාෂාව. ඉතින් ඒ භාෂාව වෙනස් කරගන්න හැටි වෙනම කියලා දෙන්නම්. දැන් මෙතනදී මම මේ ඔයාලට account balance එක අහන විදිය තමයි කියලා දුන්නේ. ඔන්න මේ වගේ USSD කෝඩ් වැඩ කරන ෆෝන් එකකටත් ඔන්න මම account balance බලන හැටි කියලා දුන්නා. සාමාන්‍ය USSD කෝඩ් වැඩ කරන ෆෝන් එකකටත් account balance බලන හැටි කියලා දුන්නා. තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි ඔයා රවුටරේකට sim එකක් දාලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට රවුටරේ මොබයිල් ඇප් එකෙන්නේ අපි රවුටරේ එන SMS බලන්නේ. දැන් එහෙම වුණාම ඔයා රවුටරේට දාපු sim එකේ බැලන්ස් එක බලන්න වෙන්නේ SMS එක කරහානේ. ඔන්න මං තුන්වෙනි අවස්ථාව වලට කියලා දෙනවා රවුටරේට දාපු sim එකක account balance එක SMS එකක් හරහා බලන විදිය. මේ රවුටරේ කියලා කිව්වට ඔයාගේ ෆෝන් එකටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එකේ account balance එකත් SMS එක හරහා බලන්න පුළුවන්. රවුටරේ account balance එකත් SMS එක හරහා ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට බලන්න පුළුවන්. කැමති අවස්ථාවකදී ඔයාලට මේක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් SMS එකකින් කොහොමද මොබිටල් sim එකේ account balance එක බලන්නේ කියලා. අපි යමු SMS එකට. දැන් මෙතන SMS එකට ගියා. ගියාම අපි මුලින්ම අලුත් SMS එකක් ගන්න ඕන. දැන් මෙතන අලුත් SMS එකක් ගත්තා. යවන්න ඕන අංකය තමයි 7678. දැන් මේ අංකෙට යවන්න ඕන මැසේජ් එක AB කියන්නේ account balance කියන එක. account balance එක කෙටි කරලා තමයි AB කියලා තියෙන්නේ. දැන් මෙහෙම AB කියලා ටයිප් කරා. මේක send කරා. මේක send කරාම අපිට back එන්න ඕන මෙතනින් SMS එකක් එනවා. දැක්කේ නේද මෙතන? පොඩ්ඩක් ඉන්න මොබිල් එකෙන් ඔයාලට විස්තර දෙනකන් කියලා. ඉතින් ඊට පස්සේ වගේ account balance එක එනවා. ඉතින් මගේ account balance එක 37779යි. ඒ වගේම මේක expire වෙන දිනියත් පෙන්නවා. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ ඔයා පාවිච්චි කරන මොබිල් sim එකෙන් එක එක අවස්ථාවවලදී
ඔයාලට අවශ්‍ය විදියට මොබයිල් සිම් එකේ තියෙන account balance බලන්න පුළුවන්. දැන් මං මුලින්ම කිව්ව කෝඩ් එකෙන් බලන විදිය හදිසියවත් ඩිස්ප්ලේ ගිහිපු ෆෝන් එකක් නම් කෝල් කරලමනේ අහන්න ඕන. දැන් මං ඔයාලට ක්‍රම තුනක් කියලා දුන්නනේ. පළවෙනි එක USSD කෝඩ් එකෙන් බලන්න පුළුවන්. දෙවෙනි එක කෝල් එකක් දීලා අහන්න පුළුවන්. තුන්වෙනි එක SMS එකක් විදියට බලන්න පුළුවන්. දැන් දෙවෙනි එක වැදගත් වෙන තවත් අවස්ථාවක් කියන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහිලා නම් ඔයාගේ ඔයා පාවිච්චි කරන ෆීචර් ෆෝන් එකේ කියන්නේ බටන් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගිහිල්ලා නම් ඔයාට පුළුවන් දෙවෙනියට මං කියලා දුන්නනේ ඒ විදියට account balance එක කෝල් එකක් දීලා අහගන්න. ඉතින් මෙන්න මේ විස්තර ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලට වැදගත් නම් මේකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන් මගේ වීඩියෝ එක ලයික් එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ මම කියපු නැති දේවල් ඔයා දන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා යටින් කමෙන්ට් කරන්න. එතකොට ඒක මටත් දැනගන්න පුළුවන්, අපි හැමෝටම දැනගන්නත් පුළුවන්. ඒ වගේම යාළුවනේ මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙකුටත් යවන්න ඕන කියලා හිතනවා නම්, යවත් යාළුවෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම යාළුවා අතරේ ෂෙයා කරගන්න. එහෙනම් අපි වීඩියෝ එකේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමුමු. ජය වේවා.